අපි 13 වෙනි දින සිට මේවන දෙක් සියලුම රැකියාවිරු තුපාදාරි වෛද්‍යවර මේ ස්ථානයේ රැස්වලා මේ සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන්න තීරණය කරලා තියෙනවා විශේෂයෙන්ම දැනට රැකියාවිරුත් අපේ වෛද්‍යවරු 80කට වඩා වැඩි ප්‍රමාණයක් විරගියාවෙන් පෙළෙනවා අපිට ප්‍රකාශ කරලා තිබ්බා මේ රැකියාවිරුත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට මාසයක දෙක වැඩි කාලයක් ඇතුළත මේ රැකියාව ලබා දෙනවා කියලා නමුත් මේ වනතේ කේ වෙනුවෙන් කිසිදු විසඳුමක් ලබා ගැනීමට මේ පාලුවේ අසමත් වෙලා තියෙනවා අපි අවුරුදු 6කට වඩා වැඩි කාලයක් මේ වෛද්‍යවරු විදියට එළියට ඇවිල්ලා විරකියාවෙන් පෙළෙනවා ඉතින් අපි ඒ නිසා කියා සිටින මේකට කඩිනම් විසඳුමක් අනිවාර්ය මේ වෛද්‍යවරුන් වෙනුවෙන් ලබා දෙන්න ඕනි අපි හිතනවා මේ ඉදිරි කාලය ඇතුළත මේ පාලකයන් අපිට සිය ආකාර විසඳුමක් ලබා දීමට කටයුතු කරයි කියලා උසස් පෙළ අධ්‍යාපනය අවසන් වෙලා විශ්වවිද්‍යාලගත වෙන්නේ ළමයි ලොක ගොඩක් බලාපොරොත්තු තියාගෙන නමුත් මේ සෑම අවුරුද්දකම ළමයින් 100 ගණන් මේ පාඨමාලාව සඳහා බඳවා ගත්තත් එයින් ඵලදායිතාවයක් කිසිම නැහැ මොකද එයින් බලාපොරොත්තු අවශ්‍ය රැකියා ලබා දෙන්නේ නැහැ රජයෙන් ඒ සඳහා කාඩස් තිබ්බට මේ අපිට නිසි ආයුර්වේද ප්‍රතිපත්තියක් නැති නිසා රැකියා ලබා දීමක් නැහැ මේක මම දකින විදියට අපි අපේ අම්මල තාත්තලගේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා අපි මේ විදියට ලක්ෂ අමංගනේ ලංකාවේ ගත්තාම වැඩිපුරම මේ මුදල් ආයෝජනය කරන්නේ අපේ ඩිග්‍රී එකට නමුත් ඒ සඳහා අපිට මේ අපි ඒ සල්ලි වලින් අධ්‍යාපනය ලැබුවත් රටේ ජනතාවට අපිට මේ සේවයක් කිරීමට හැකියාවක් ලැබිලා නැහැ දැන්ට යවල තියනවා 900ක නව තනතුරු ප්‍රමාණයක් අනුමත කිරීම සඳහා ඒ වගේ 900ක තනතුරු ප්‍රමාණය හැකි ඉක්මනින් අනුමත කරලා මේ වසර තුලදී අනි මේ මුදල් වෙන්ගල්ලා රැකියාව ලබා දෙන තමයි අපේ මූලික ඉල්ලීම ඊට අමතරව අපි ඉල්ලීමක් කරලා තියෙනවා වාර්ෂිකව රැකියාව ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන වාර්ෂික මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන සිසුන් වෛද්‍යවරුන් බඳවා ගැනීම සඳහා වාර්ෂික ජාතික ප්‍රතිපත්තියක් ඇති වෙන්න ඕන ඊට අමතරව දැනට පුරප්පාඩු පවතින 107ක වෛද්‍යවරුන් ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කළ දැනට මාස 3ක් ඉක්මවා ගොස් තියෙනවා මේ වෙනතුරුත් ඔවුන්ගේ බඳවා ගැනීමක් සිදු කළ නැහැ එම නිසා ඔවුන් සති දෙකක් ඇතුළත හැකි ඉක්මනින් බඳවා ගන්න ලෙස බලකර සිටමින් මේ සත්‍යග්‍රහ ක්‍රියාමාර්ග නිරත වෙනවා මේකටත් පිළිතුරක් නොලැබුණොත් අපි දැඩි වෘත්ති මේ ක්‍රියාමාර්ග වලට එළඹෙනවා පාගමන් පෝස්ටර් ව්‍යාපාර උද්ඝෝෂණ එතනින් එහාට ගිලා අඛණ්ඩ උපවාසයක් දක්වා හෝ එහෙම නැත්නම් අවසානයේ මාරාන්තික උපවාසයක් දක්වා හෝ අපේ ගමන ජයග්‍රහණය කළවර කරන බව ප්‍රකාශ කරනවා